අයිබෝන් සුවදායක උදෑසනක් ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම අපි බ්‍රහස්පතින්දා දවසේ උදෑසන 8:00ට ඔන්න ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ දෙසැම්බර් මාසේ කියන්නේ ගෙවල් වල පුංචි දරුවෝ නිවාඩු කාලෙන් ගත කරන දින කිහිපයක්. ඉතින් ඒ වගේම තමයි මේ නිවාඩු කාලෙත් එනවා ආවා ඒ වගේම නත්තලත් ඉස්සරහට එනවා නව වසරත් ඉස්සරහට එනවා මේ කාලේ බොහොම සතුටින් සාමදානෙන් ඉන්න අවශ්‍ය වෙන කාලයක්. ඉතින් ජීවිතයේ සතුට කියන දෙයට අපි හැමෝම කැමතියි. සතුටින් ජීවත් වෙන්න අපි හැමෝම උත්සාහ කරනවා. අපේ දවස දවස ගානේ බැලුවොත් එහෙම දිනෙන් දින අපි උත්සාහ කරන්නේ සතුටින් ජීවත් වෙන්න. සතුටින් ජීවත් වෙන්නට අවශ්‍ය දේවල් තමයි අපි දිනෙන් දින රැස් කරන්නට උත්සාහ කරන්නේ. ඒ නිසා සතුටින් ජීවත් වෙන අයට ජීවිතයේ සතුට තවත් වැඩි කරගන්න පුළුවන් ඌ කාරණාවක් තමයි නිරෝගීකම කියලා කියන්නේ. අපි උදේම මොකද්ද මේ නිරෝගීකම ගැන කතා කරන්න කියලා ඔබ දන්නවා. අර මම නිරන්තරයෙන් සඳහන් කරනවා අපිට අපේ රටේ දේවල් බොහෝමයක් තියෙනවා වටිනා කියන. මේ වටිනා සම්පත් අපි ප්‍රයෝජනෙට ගන්නේ හරිම පොඩ්ඩයි. අපි ජීවිතය සතුටින් තියන්නත් මේ අපේ රටේ තියෙන දේවල් වටිනා කියන දේවල් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. දැන් පුංචි දූ දරුවෝ තරුණ වයසේ ඉන්න දරුවෝ අහගෙන ඉන්නවා නම් ඔවුන්ටත් පුළුවන් මේ තමන්ගේ ජීවන රටාව එහෙමත් නැත්නම් තමන්ගේ ජීවිතය නිරෝගීමත් ජීවිතයක් බවට පත් කරගන්න තමන්ගේ ආහාර රටාව සකස් කරගන්න. මේ ක්‍රමය මම හිතන්නේ පුංචි කාලේ ඉඳලම පුරුදු වෙනවා නම් වයසට යද්දී වැඩිමහල් වෙද්දී වැඩිවියට එද්දී තමන්ට බය වෙන්න අවශ්‍ය නැහැ. අර බෝ නොවන රෝග කියලා රෝග කීපයක් තියෙනවා. ලංකාවේ බහුල රෝග කීපයක් තියෙනවා. මේවට ගොදුරු නොවි ජීවත් වීමේ හැකියාව අවස්ථාව තියෙනවා. ඉතින් මේක උතුම්ම සම්පතක්. එහෙම ජීවත් වෙන්න පුළුවන් නම් නිරෝගීමත් ශරීරයක් තියාගන්න පුළුවන් නම් තමන්ට ජීවිතේ වයසට යන තෙක්ම තමන් බොහොම වාසනාවන්තයි. ඉතින් එවැනි වාසනාවන්ත පුද්ගලෙක් එක්ක තමයි අද දවසේදී අපි කතා කරන්න සූදානම් ඉන්නේ ආචාර්ය පබ්ලිස් සිල්වා මහතා. ආයිබෝන්. ආයිබෝන්. සුබෝදේස. සුබෝදේසන. එතුමාගෙන් අපි කාලයක් තිස්සේ දැන් එතුමාගේ වටිනා කියන දැනුම මේ රට හමුවේ තබන්නට කටයුතු කරනවා. ඒක තමයි විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. ඒකයි මම කියන්නේ හැම වෙලාවකම අර පොතක් තියාගෙන කොලයක් තියාගෙන ඉන්න මේ වෙලාවට ඒ එතුමාගේ තියෙන දැනුමෙන් එතුමා බොහොම අමාරුවෙන් රැස් කරගත්තු එතුමා කාලාන්තරයක් තිස්සේ රැස් කරගත්තු එතුමා කාලාන්තරයක් තිස්සේ පරේක්ෂණ පවත්වලා හොයාගත්තු දේවල් ඉදිරිපත් කරනවා ඔබට. ඔබට තියෙන්නේ ඒවා සටහන් කරගෙන කාලාන්තරයක් තිස්සේ ඔබේ දුවා දරුවන් පවුලේ හිත මිතුරන් පවුලේ නෑදෑයන් පවුලේ ඇව සුවපත් කරන්නට හැකියාවක් තියෙනවා. ඔව්. පවිස් මහත්තයා මේ අත්තල එනවා. එතකොට නව වසරකට පා තබන්න සූදානම් වෙන්නේ 2015ට. දැන් මේ කාලේ අපිට හැදෙනවා ගෙවල් වල විවිධ ජාති උත්සව තියෙනවා. එතකොට මේ විවිධ මේ මේ කැම වේල් වලට යන්නත් වෙනවනේ ගෙවල් වලට. එක එක මේවයි වැඩිපුර මේ මස් මාළු හදනවා. හැම ගෙදරකම වගේ කැමකට කාට හරි එන්න කියන උත්සවයක් තියෙනවා නම් මස් මාළු හදනවා. දැන් මේ මස් මාළු විවිධ වර්ග අනුභව කරනවානේ. විවිධ පුද්ගලයන්ගේ රුචි අරුචිකම් මත විවිධ අය මස් මාළු විවිධ විදිහට අනුභව කරනවා. විවිධ මස් මාංශ වර්ග. මේ මෙහෙම එක එක මස් මාළු වර්ග කණේක හොඳයිද? කොහොමද මේක ඇඟට බලපාන විදිහ කොහොමද පොලිස් මහත්තයා? නෑ හොඳ ප්‍රශ්නයක්. උදාහරණයක් හැටියට දැන් ඔබ කිව්වා නිරෝගීමයි කියන අර බෝ වෙන්නේ නැති අසනීප වලින් වැළකිච්ච ජීවිතයක්. ඒකම එක් උදාහරණයක් හැටියට පෙන්වන ජීවිතයක් කියලා ඔය විශාල වැල්වට අරන් ටිකක් කිව්වා. හරි. ඉතින් ඇත්තටම මම ඒකට අයිති කෙනෙක්. මම ඒකට අයිති කෙනෙක් කියන්නේ ඔය බෝ වෙන අසනීප මට හැදිලා නැහනේ. මට හැදෙන්නේ නැත්තේ. හැදෙන්නේ නැත්තේ මං පොඩි උදාහරණයක් කියන්නම්. ගිය සුමානෙත් මේ සුමානෙත් මේ ස්ථානයේ පිළිගැනීමේ නිලධාරියා මගෙන් අහපු වචනයක් තමයි ඔබතුමා තේ එකක් බොනවද? මං දන්නවා බොන්නේ නැහැ කියලා. ආපහු කියනවා. මේක තමයි.
කියන්නේ අපි ආහාර ගැන අතවසෙන් ගොක් සැලකිලිමත් වෙන්න. මොකද දෙන්නම් වාලේ තියෙන්නම් වාලේ ආහාර ගත්තොත් නම් ඉතින් ප්‍රශ්න ඇති වෙනවා. දකින් දකින් දෙක නැහැ. දකින් දකින් දෙක. මොකද හුඟක් හරි හිතෙනවානේ කෙනෙක් තේකක් බොන්න කතා කරාම හරි ආඩම්බර පුජ්‍යලෙක්. එහෙමත් කියනවානේ. නෑ එහෙම මොන දේ හිතුවත් කමක් නෑ. තමන් ගැන තමන් හිතන්න ඕනේ. අනිත් එක තමයි මේ උදාහරණයක් හැටියට ඔබතුමා ඉදිරිපත් කරා මේ නත්තල් මේ අවුරුදු ඊට පස්සේ හැරිලා බලනකොට ආපහු අප්‍රේල් මාසේ මේවා අනිවාර්යෙන්ම මේවායි අපි හිතගේ විදියට අපි කන්න බොන්න ඕනේ. මේවා කන්ට්‍රෝල් කරන්න මොකද මේ අවුරුද්දක්ම 11 මාසයක්ම දුක් විඳලා අපි බලාපොරොත්තු වෙන නත්තල් උත්සවය නිකන් අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි 1 ඉඳලා නත්තල් උත්සවය ඉවර වෙන්න හම්බුන්නේ නැහැ ජනවාරි 1 ඉඳලා එනවා ඒකම තව මාස දෙකක් යනකොට අප්‍රේල් මාසය එනවා මේක තමයි අපේ රටේ තියෙන්නේ ඉතින් මේ උත්සව වලට අපි තාංචි දන්න ගියොත් නම් ඒ තරම් හොඳ නෑ කියලා මම හිතනවා එකක් තියෙන්නේ මෙන්න මේ ආහාර සමබර ආහාර වේල් ඒ දවස්වල කල්පනා කරනවා නම් කොහොමද ඒක හදාගන්නේ කියලා මෙන්න මේක වැදගත් වෙනවා මේක තමයි බ්‍රහස්පතින්දා දවසේ ඔබට වැදගත් වෙන්නේ මොකද පොඩි උදාහරණයක් කියමුකෝ දැන් අපි මේ දෙසැම්බර් මාසේ බොහොම සැලකිලි පවත්වන ඒරියා තියෙනවා ඉතින් අනිවාර්යයෙන්ම ඒක වෙන්න ඕනේ හැබැයි ඒක වෙන්න ඕනේ තමන්ගේ සෞඛ්‍යයටත් හිතකර විදියට මස් මාළු කන්න කිසිම ප්‍රශ්නයක් නැහැ ඒකේ මස් මාළු වල ප්‍රශ්න තියෙන්නේ තෙල් මෙන්න මේ තෙල් කොහොමද නැති කරගන්නේ කියන ප්‍රශ්නේ තමයි අපිට ඒක සුළු දෙයක් අපේ දේශීය ආහාර වලයි අපේ දේශීය වෙදකමේ මේ ඔක්කොම තියෙනවා එතකොට ඒ කාල සීමාවේ මොකක් හරි ගොරක පාවිච්චි කරන්න ගී සුමානෙක් නෝනා කෙනෙක් කතා කරලා කිව්වා මම හොඳ වැඩක් මගේ මහත්තයාට තෙල් අමාරුව තියෙනවා මහත්තයාට මං හැමදාම උදේට ගොරක සුදු ලුණු ගම්මිරි කරබිංචා මේවා අමරලා සම්බෝලයක් වෙනවා මං එදා කිව්වේ මේ ඒ ගොරක ටික ඇඹරුවට කමන්නේ අඹරන්න ඉස්සෙල්ලා ඒකට ලුණු ටික හුණු ටිකක් දාන්න හුණු ටිකක් දාලා පැයක් තියලා ඊට පස්සේ උණු වතුරෙන් හෝදන්න මේක නුවතරෙන් හොදලා අඹරලා ගන්න අන්න එතකොට මොකක් හරි මෙන්න මේ වගේ දේවල් ඇත්ත වශයෙන් අපිට මේ කතා කරන්න මෙන්න මේ මාසේ ඒකම අපි මැස්සද්ද කියලා පැලයක් හඳුන්වා ඔබ සලාදයක් හදනකොට ඔබ මැල්ලුමක් හදනකොට මේ බෙදිය ගන්න එපා ඒ හතර දෙනෙක් ඉන්න පවුලකට ඒකෙන් කොළ පහක් අර මැල්ලුමටම ලියලා දාන්න අන්න සීනි අමාරු සීනි නැති වෙනවා මෙන්න මේ වගේ දේවල් ඇත්ත වශයෙන්ම අපිට පුළුවන් අපේ ආහාර වේලෙන් ඒ අහිතකර තියෙන දේවල් ඔක්කොම නැති කරගන්න අනිත් එක තෙල් විශේෂයෙන්ම තෙල් කොයිම වෙලාවකවත් කවුරු කිව්වත් ඔබ එකපාරකට වැඩිය නම් තෙල් පාවිච්චි කරන්න යන්න එපා බැදීමේදී විශේෂයෙන්ම ඒවයින් වැලකෙනවා නම් මහත්තු අනිත් එක තමයි පොල් තෙල් අනිවාර්යෙන්ම ඉවීමේ පොල් හොඳම තෙල් ලෝකේ පොල් තෙල් මේවා පාවිච්චි කරන්න මේ දේශීය දේවල් මේ රටේ දේවල් මේ අපේ දේවල් ඉතින් එහෙමනම් අපිට කිසිම බයක් වෙන්න ඕනේ නැහැ අසනීප වලට හරි දැන් මේ මස් මාළු කෑවට ප්‍රශ්නයක් නැහැ කන විදිහක් තියෙනවා අපි විශේෂයෙන්ම ගියපාර අපි මතක් කරා මේ පුංචි කාරණාව පවිලිස් මහත්තයා කියනකොට එක එක මේ ඖෂධ වර්ග පිළිබඳව සමහර දුරකථන ඇමතුම් දීලා කිව්වා මෙන්න මේ ඖෂධ වර්ගය අපි පාවිච්චි කරනවා මෙන්න මේ විදිහට පාවිච්චි කරනවා අදත් අපි අවස්ථාව දෙනවා
ඒ අයට කතා කරන්න 2444555 2444556 කියන දුරකථන අංක ඔස්සේ ඔබට තියෙනවා නම් ඔබ හොයාගත්තු හෝ ඔබ පාවිච්චි කරන විදිහක් වෙන වෙන ගම් නගරවලට ආවේනික ඌ බෙහෙත් අත් බෙහෙත් වර්ග පාවිච්චි කරනවා අනිවාර්යයෙන්ම තවමත් ඔව් ඉතින් ඒවා අපි කැමති දැනගන්න රටට කියන්නේ ඒ නිසා අපිට කතා කරන්න කියලා අපි ආරාධනා කරනවා ඒත් එක්කම විරාමයක් ලබා ගන්න සූදානම් විරාමෙන් අනතුරු නැවතත් එකතු වෙමු රැඳී සිටින්න අප සමග නැවතත් වින්දනීය උදෑසන සමගින් එකතු වෙනවා අපි කතා කරන්නේ ලංකාවේ බෝ නොවන රෝග සෑහෙන ප්‍රමාණයක් තියෙනවා කොලෙස්ටරෝල් කියයි තිය වැඩියාව කියයි අධි රුධිර පීඩනය කියයි මේ සියලු දේ බෝ නොවන රෝග ගණයට අයත් වෙන්නේ හෘද ආබාධ මේ ආදි සියලු දේවල් ඒවට විසඳුම් අපේ ගාව තියෙනවා ඒවා අපි පාවිච්චි කරන්නේ නැති එකයි හේතුව වෙලා තියෙන්නේ ඒ නිසා තමයි ආචාර්ය පබිලිස් සිල්වා මහතා සම්බන්ධ කරගන්නේ එතුමාගේ දැනුම රටට සමාජයට බෙදන්නට කටයුතු කරන්නේ දැන් හැමදාම අපි කියනා වගේ විශේෂයෙන්ම මේ 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 අපි ඔබට පබ්ලිස් සිල්වා මහත්මයා හදන්න කියලා දෙන යම්කිසි ආහාරයක් පිළිබඳව හඳුන්වා දීමක් කරනවා අද තියෙන්නේ අතුරු පසක් ඒ අතුරු පස හදන විදිය බලා ගන්න ඔබට පුළුවන් දැන් තව ස්වල්ප මොහොතකින් බලලා ඇවිල්ලා අපි කතා කරමු 11ක් ගියලා 12 වෙනි මාසෙට දැන් අපි ඇවිල්ලා තියෙනවා මොකද මේ 12 වෙනි මාසේ දෙසැම්බර් මාසේ දෙසැම්බර් මාසේ ලෝකෙම අපේ රට විතරක් නෙවෙයි ලෝකෙම බොහොම සැනකෙළියකට ලෑස්ති වෙන මාසයක් ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත්ති වෙනුවෙන් 24 ඉඳන් අපේ ගෙවල් වල ක්‍රිස්මස් එකට ලෑස්ති වෙනවා මේ ක්‍රිස්මස් එකට නැතුවම බැරි දේවල් තියෙනවා මොකද අවුරුද්දකට එකපාරයි මේව හැදෙන්නේ ක්‍රිස්මස් පුඩි ක්‍රිස්මස් කේක් ඒ වගේම මින්ච් පයි කියලා රස කැවිල්ලක් හදනවා මේව අවුරුද්දට විතරයි හදන්නේ ඒ කියන්නේ දෙසැම්බර් මාසේ 24 වෙනිදා පස්සේ තමයි මේව පාවිච්චි වෙන්නේ එතකොට මින්ච් පයි හදන්න හරි ලේසියි ඉතින් ප්‍රශ්නයක් නැහැ හැබැයි ඒ කාලෙන් කාලයට මේවා වෙනස් වීමක් ඇති වෙනවා ඉස්සර මම කියන්නේ අවුරුදු 40කට ඉහා මින්ච් පයි හැදුවේ මේක ඇත්ත වශයෙන්ම අපි කාටත් මේක වැදගත් වෙනවා මොකද මේ වෙනස මම මේ පෙන්නන්නේ දැන් ඒ පුඩිම හදන්නේ ग्रीन एप्पल वाली कोलपाट एप्पल वाली कोलपाट एप्पल की हुआ मैं मेके सलाद हदान उयान ओन मेके ने पुलवां जैम हदान ना पुलवां मैंने मैं ग्रीन एप्पल वाली इन समय अभी एक कराने यदि अपने एक लेसी ना ग्रीन एप्पल सोया करने के थी हरे अरे पारण विधि है ना हुगा खुदाई दें अभी दें हदने का बालमु पिटे ग्राम एक सीपनाई सीनी ग्राम 75යි මෙතන තියෙනවා ග්‍රීන් නැපර් ග්‍රීන් නැපර් උයි සුල්තානයි මේ කරස්ුයි මේ මිශ්‍රණය එක්කම බට එක්කම අපි ලෑස්ති කරන්න ඕනේ දැන් පළතුරු ටික ලෑස්ති එක්කම අපි ලෑස්ති කරන්න ඕනේ සුක පේස්ට් එක සීනි වලින් පේස්ට් එකක් හදාගන්න ඒක හරිම හරිම ලේසි ඉසලා සීනි බටරුයි කවලම් කරන්න කවලම් කරලා ඒකට බිත්තර ටික ගහ ටිකක් තට්ටු කරලා ඒකත් දාන්න ඊට පස්සේ මේ පිටි ටික බේකින් පවුඩර් මුකුත් දාන්න එපා පිටි ටික දාලා නිකන් අර පිට්ටු අනන විදියට මේක අනාගත්තම හරි එතකොට ඒ අපි අනාගත්ත පේස්ට් එක තමයි මේ තියෙන්නේ සුගර් පේස්ට් එක හැබැයි මේක මිශ්‍ර කරලා අනිවාර්යයෙන්ම අයිස් පෙට්ටිය තියෙන්න ඕනේ මොකද බට මේකට මිශ්‍ර වෙනවනේ ඒක නිසා අඩුම ගානේ පැය භාගයක්වත් අයිස් පෙට්ටිය තියන්න
දැන් අපි බලමු මේක හදන හැටි දැන් මේ පේස්ට් එකෙන් භාගයක් කැපුවා එක්කම පිටි ටිකක් දැම්මා දාලා දැන් මේක තුනී කරන්න ඕනේ මේ විදිහට මොකද මේ පිටි හොඳටම තවරන්න පිටි තවරලා නැත්තම් තුනී කරන්න බෑ මේක අයිස් පෙට්ටියේ තිබිලා ගත්ත හැටියේ තමයි මේක කරන්න ඕනේ මොකද මේක ඉක්මනට දිය වෙන්න මෙලක් වෙන්න බලනවා ඊට පස්සේ මේ 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 රෝලින් පින් අපට අවශ්‍ය නැහැ අපට පුළුවන් බෝතලයක් බෝතලයක් අරගෙන පිරිසිදු බෝතලයක් අරගෙන මේ වැඩේ කරගන්න හැබැයි මේක හොඳටම අර පැටි ස්පේස් ටියක් තුනී කරනවා වගේම තුනී කරන්න එපා තරමක් ගණකමට මේක තියෙන්න ඕනේ ඊට පස්සේ මෙහෙම තුනී කරලා Tamanට අවශ්‍ය කරන මෝල්ලයක් අරගෙන අච්චුවක් අරගෙන ඒකට පිටි ටිකක් දස් කරලා මේ තුනී කරගත්ත පේස්ට් එක අර අච්චුවට දානවා දැන් මේ විදිහට අච්චුවට දැම්මා ඊට පස්සේ තරමක් මේ වටේට ඒක හදාගෙන ඊට පස්සේ අර පළතුරු ටික දැන් අපි ඒක කැපුවා මේ පළතුරු ටික අපි මේකට දානවා බොහොම සුවඳක් එනවා එක්කම අර අපි වතුර කිරි අස් කරගත්ත බටර් ටික මේක කවලම් කරනවා කවලම් කරලා මේ ඒ හදාගත්ත මෝල් එකට මේක දානවා මුනම වෙලාවකවත් මේකට සත්ව තෙල් එක්කම මාගරින් කියන ඒවා පාවිච්චි කරන්න එපා මොකද සත්ව තෙල් අපි කාලා ගොදෙනෙක් අසනීපෙන් ඉන්නේ බෝ වෙන්නේ නැති අසනීප විශේෂයෙන්ම කොලෙස්ටරෝල් ඒකම මාගරින් කියන දේ පාවිච්චි කරන්න එපා බට විතරයි පාවිච්චි කරන්න ඕනේ දැන් ඉතින් අපි ඒ පළතුරු ටිකෙන් පුරව ගත්ත ඒ දීසිය දැන් නැවතත් පිටි මිශ්‍රණේ අර වගේම තුනී කරලා සම්පූර්ණම මේක වහන්න ඕනේ මොකද මේක බේක් කරන්න ඕනේ අර විදියට පිටි ටිකක් ඉහලා රෝලින් පින් එකක් එහෙම නැත්නම් ගෙදර බෝතලේ අපිට පාවිච්චි කරන්න පුළුවන් මේකත් අර විදියටම ඕනවට වැඩිය තුනී කරන්න එපා තරමක් ගණකම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ඊට පස්සේ මේක වහනවා වහලා අර විදියටම මේක වටේට තද කරාම කැපෙනවා දැන් කොයි වෙලාවකවත් මේකට බිත්තර මුකුත් ගන්න යන්න එපා බිත්තර සාරු ගන්න යන්න එපා දැන් උඩින් සීනි ටිකක් ඉහිනවා සීනි ටිකක් ඉහලා උෂ්ණත්වය 180යි විනාඩි 30ක් මේක බේක් කරගන්න ඕනේ ඊට පස්සේ බේක් කරගත්තයින් පස්සේ හරිම ලක්ෂණයි පුදුම මේ වගේම සුවඳයි අපි සුවඳ කුඩු මේකට දාලා තියෙන එකම අමතක කරන්න එපා අපි ලිකක් දාලා තියෙනවා මේ සුවඳ පුදුම විදිහට එනවා මේක ක්‍රිස්මස් එකට විතරයි මේ තියෙන්නේ ඒ බේක් කරගත්ත පුඩිම දැන් අපි මේක කපනවා දැන් මෙන්න මේ විදිහට තමයි මේක ඇතුලේ පළතුරු ඔබ දකින්නේ කපන කොටත් ඒ සුවඳ එනවා මොකද අපි මධ්‍යසාරි පාවිච්චි කරලා තියෙනවා ඒකම සුවඳකාරක මේක පාවිච්චි කරලා තියෙනවා අර බටර් ටික වැටුනම
බොහොම වට සුවඳක් එක්කම බොහොම රසකුත් එනවා. මේ නත්තලට අනිවාර්යයෙන්ම ගෙදර මේ පුඩි මතන්නේ එකක් තියෙන්නේ මේ වගේ ලොකුවටක් නෙවෙයි අපිට පුළුවන් පොඩි පොඩි කප්වල මේක හදලා එකිනෙකට එකක් පිළිගන්නන්නත් පුළුවන් එතකොට කපන්නෙම නැහැ ඒ විදිහට තමයි ඕන විදියක පොඩි අච්චු තියනවා නම් හැබැයි මේ විදියමයි හදන්නේ පොඩි අච්චු තියනවා නම් හදාගන්න අපි දැනුවත් කරන්න අනිවාර්යයෙන්ම පුඩිම හදලා බුද්ධි විදලා හොඳ නරක මටත් ආසෙ හිතුනේ පුඩිම හදන විදිය දැක්කම මේ පුඩිමෙන් රස බලන්න අවස්ථාවක් උන්නේ මේ මේ පහුගිය කාලවක වණුවෙම ගිහිල්ලා ඔයාලට සම්බන්ධ වෙන්න මේ හැබැයි ඉදිරියේදී එන්න ආය බලාපොරොත්තු තියෙනවා මේ දේවල් දකිනකොට තවත් ආසයි දෙනානේ මම හිතන්නේ gedara ඉන්න අයත් ඒ වගේම ආසාවක් ඇති ඉතින් දරුවන්ට හදලා දෙන්න පුළුවන් මේවා මේක හරියට බලාගෙන හිටියනම් මේ මේකේ විශේෂ දේවල් ටිකක් කිව්වා පොලිස් මහත්තයා නැමත වාරක අපි ඒක කතා කරන්න අවශ්‍යයි කියලා මට හිතුණා සත්ව තෙල් පාවිච්චි කරන්න බාගුව ඔව් ඇයි මං එහෙම කිව්වේ ඉස්සර ඒ කියන්නේ මගේ දන්නවසේ 56 ඒගල් කිසම හොටලෙට එනකොට සුදු මහත්තුරු තමයි පාලනය කරන්න හිටියේ ඒ කාලේ මේ සත්තු තෙල් නැත්තම් ඔය පුඩිම කේක් මේ ක්‍රිස්මස් පුඩිමයි මේ පුඩිමයි හදන්නේ නැහැ මොකද ඒක තියෙන මේ හරක්ගේ කිඩ්නි එකේ වටේට තෙල් මන්දම් බැඳෙනවා ඒකට කියන කිඩ්නි ස්විට් කියලා. මෙන්න මේ කිඩ්නි වල බැඳෙන තෙල් ටික අරගෙන මේක උඩේල්ලලා වේලනවා. වේලවම කඩන්න පුළුවන්. හරි? කඩලාලා එහෙම මේ පොඩියට කපලා තමයි එදා ගත්තේ. හැබැයි ඊට පස්සේ ඒක උණු කරලා ඇල්ලතුර දැම්මම ඒක සුද්ධ වෙලා එනවා. මෙන්න මේව තමයි අපි මේ පොඩි පොඩිමටයි මේ පොඩිමට දැම්මේ. හැබැයි ඒක කෑවයින් පස්සේ අත බේර ගන්නත් බෑ කට බේර ගන්නත් බෑ ඇයි මිදෙනවා ඉතින් ඒ උඩ තමයි අපි මේ හරක් තෙල් අයින් කරලා සත්තු තෙල් අයින් කරලා දැන් මේ බට දාන්න ගත්තේ හැබැයි බට දාන්න කිසි දෙයක් දාන්න එපා ඔබ බට වලට වැඩි හොඳයි එළගි තෙල් ටිකක් මේකට දාන්න පුළුවන් නම් පිරිසිදු එළගි තෙල් පිරිසිදු එළගි තෙල් මම හිතන්නේ බොහොම වැදගත් බොහොම රසවත් ඇති ඉතින් ගෙදර ඉඳන් හදන්න හදලා අපිට එවන්න පුළුවන් නම් එවන්න එහෙම නැත්නම් ඔබ රස විඳලා අපිට කියන්න අපිට කියන්න කොහොමද මේකේ රස සහ කොහොමද හදාගත්තේ යම් කිසි ගැටලුවක් මතු වුණා නම් ඒකත් අපිත් එක්ක බ්‍රහස්පතින්දා දවසේ උදේ 8:00 එකතු වුණා නම් ඒකත් කතා කරේම අවස්ථාව තියෙනවා අපි විරාමයක් ලබා ගන්න සූදානම් විරාමයක් අරගෙන නැවත වාරයක් පැමිණෙන්න සූදානම් රැඳි සිටින්න අප සමග නැවතත් අපි විඳින උදෑසන සමගින් එකතු වෙන අපිට දුරකථන නැමැති තුමා තිබුණ මේ මොහොතේ සම්බන්ධ කරගන්න අයිබෝන් අයිබෝන් කොහෙන්ද ඔබතුමිය මම මේ රූපසිංහ වතුදු මුල්සූරිය ගීතානි ආ හරි මොකක්ද තියෙන ගැටලුව ඔබතුමියට මේ සොයාට වලින් කරියක් හදන හැටි අහගන්න ඕනේ කඩල වාගේ පෙඟෙන්න දාන්න ඕනද ඒ විතරක් කියන්න ආ අනේ මේ මම වැඳලා ඉල්ලනවා සොයා වලින් කෑම හදන්නත් එපා කෑම කන්නත් එපා ඔබ සොයා වගේ කෑම කන්න අවශ්‍ය නම් ගන්න කොස් වහලු කෑල්ලක් බැහිච්ච නැති තම්බන්න තම්බල හොද්දට පොඩි කරන්න නැත්නම් අඹරන්න මේකට දාන්න හොඳ උඹලකට කුඩු ටිකක් එක්කම මේ කඩල පිටි ටිකක් දාන්න බිත්තරයක් දාන්න ලුණු ටිකක් දාන්න කහ ටිකක් දාන්න හොඳට මිශ්‍ර කරන්න මිශ්‍ර කරලා ඒක තුනී කරන්න තුනී කරලා සෝයා කැට සයිස් එකටම කැට කපා ගන්න කැට කපාගෙන මේක තෙලේ බදින්න ඔබ පහේ ටික ලුණු රම්පේ කරබෙන්චා කරදමු කරාබුනටි ඇට දෙයක් දැම්මට කමක් නැහැ
ඒක බැදෙනකොට සුදු ලුණු කරි කුඩු කහ කුඩු යන්තම් මිරිස් කුඩු ටිකක් දාලා හොඳ රන්මන් පැහැයට වෙන්න බැදෙන්න ආරින්න දාන්න තක්කලි ටිකක් තක්කලි ටිකක් දාලා දියකිරි හෝ වතුර දාන්න හොඳට තැම්බෙන්න ආරින්න මිටි කිරි ටික දාලා උකු වෙනවා ඊට පස්සේ අර බැදගත් සෝයා මීට් හිතලා දාන්න එක කන්න දෙන්න දරුවන්ට දිව්‍ය ඖෂධයක් වෙනවා පරස්පත සඳහන් කරේ මම හිතන්නේ මේ සෝයා ඇට පාවිච්චි කරලා ඒ සෝයා ඇට සෝයා ඇට නම් අනිවාර්යෙන්ම කන්න සෝයා මීට් කන්න එපා මට තේරෙන්නේ සෝයා මීට් සෝයා ඇට කියලා සෝයා ඇට සමා වෙන්න සෝයා ඇට පිඟෙන්න දාන්න පිඟෙන්න දාලා මේක හොඳට කොටන්න කොටලා කිරි ටික ගන්න කිරි ටික අරින් පැත්තකට තියන්න පැත්තකට තියලා මේකට අර වගේම මිශ්‍රණේ හදාගන්න මිශ්‍රණේ හදලා මේක බදින්න ඊට පස්සේ අර සෝයා කිරි ටිකෙන් අර විදියටම පොල් කිරි දා සෝයා කිරි ටිකෙන් ඒ කාරිය හදන්න බොහොම පෝක්ෂදායකයි බොහොම ගුණයි හරි මේ විදියට තමයි හදාගන්න ඕනේ මම හිතන්නේ ඔබ සඳහන් කරගන්න ඇති මේක අනිත් අයටත් බොහොම වැදගත් වෙන්න ඇති අපි මේ ඉස්සෙල්ලා කතා කරා මේ නත්තල එනවා නත්තල එනකොට මස් මාළු වර්ග විවිධ විදියට හදනවා දැන් අලුත් ක්‍රමයට විදිහට බාබකියු ක්‍රමයටත් හදනවා මේවා එක එක විදිහට අවන්වල දාලා බේක් කරලා අරගෙන එක එක జాතියට හදන්න පුළුවන් කෑම මේසේ පුරවල මස් මාළු වලින් තියන්න පුළුවන් අපි එහෙම දැකලා තියෙනවා දැන් මේ අර බාබකියු කියන්නේ බාගෙට පුච්චලා වගේ නේ ගන්න මේ බාගෙට තැම්බීම එහෙමත් නැත්නම් බාගෙට පිච්චීම මස් මාළු වර්ග හොඳයිද මේක සමහර විශ්වාස කරන ලේ රසත් එක්ක යන්න ඕනේ මේක එතකොට තමයි ಗುಣ එතකොට තමයි පෝෂදායි අරක වැඩි පිච්චිලා උයලා ගත්තම මේකේ පෝෂදායිකම නැති වෙනවා මෙහෙම කියලත් කියනවා මේක මොකද්ද පවිස් මහත් ඇත්තද එකක් තියෙන්නේ මේක මේ බාබකියු කියන එක මේ අලුත් දෙයක් නෙවෙයි අපේ පරිණාම උනායින් මිනිස්සයා පරිණාම උනායින් පස්සේ ඊට පස්සේ ආහාර උයන්න පටන් ගත්තේ මේ පිච්චීමෙන් ඒක ඒක තමයි පුච්චගෙන කාපු එක තමයි අද පිටරට ආබාසයට ඇවිල්ලා බාබකියු කියන්නේ එකක් තියෙන එකක් කියන්න ඕනේ අපි අමුමස් කන జాතියක් නෙවෙයිනේ මස් කන්න හැබැයි ඒක බාබකියු කරත් පිච්චුවත් ඒක ගින්දර පාලනය කරලා පුච්ච ගන්න මස් ටික තැම්බෙනකන් පිච්චෙනකන් නෙමෙයි මේක හොඳට තේරුම් ගන්න ඕනේ තැම්බෙනකන් අමු මස් ඇතුලේ අමු තියාගෙන මස් කන්න එපා මොකද උදාහරණයක් හැටියට මේ පටිපඩු රෝගය හැදෙනවා අපේ රටේ දැන්ට අවුරුදු 4කට 5කට උඩදි මේ රෝගයක් කෙනෙක් හැදෙලා තිබුණා ඒකත් ඔය බාගෙට සම්බන්ධ මස් කාලා තමයි ඒ රෝගේ හැදෙන්නේ ඒක නිසා අපේ රටේ එහෙම කෙරෙන්න ඕනේ බාබකියු කන්න පුච්චලා කන්න පුච්චනවා කියන්නේ ගින්දරෙන් නෙමෙයි ගිනි රශ්මෙන් පුච්චලා කන්න හැබැයි ඒක පුච්චන්නත් එපා අඟුරු කරන්නත් එපා අන්න එතකොටත් ප්‍රශ්නයක් තියෙනවා එහෙම කෑවොත් අනිවාර්යයෙන්ම පිළිකාවලට ලක්ෂණ එන්න පුළුවන් මස් ටික තැම්බෙන්න තම්බන්න හැබැයි ඇතුලේ තෙතමනේ තියෙද්දි මේක මේ 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 කෑම හදනවයි කිව්වම වතුර ටිකක් දාලා පහේ ටික දාලා මේ ලුණු ටික දාලා තම්බන එක නෙවෙයි ආහාරයක් කියන්නේ ආහාරයේ ගුණාත්මක විදියට ඒ ආහාරය හදාගත්තොත් තමයි හොඳ ඒ වගේම තමයි පොලිසන්ත මේ දැන් සරත කන්න කැමති අය ඉන්නවා දැන් මේ ඔය නත්තල් කාලේට නව වසරක් උදා වෙද්දි මේ සර හොයන කට්ටිය වැඩි වෙනවා ඒ කියන්නේ කට ගැස්ම කට ගැස්ම ඔව් දැන් ඔය සර හොයන අයට මේ සරත කන්න එක හොඳයිද මේ මිරිස් දානවා තුන පහ දානවා තුන පහ රහ වැඩිපුර එන්න දානවා ඒකට මිරිස් රහ වැඩිපුර අවශ්‍යයි කියලා දානවා කැලි මිරිස් දානවා ඒකට ඊමදිවට ගෙනල්ලා සෝස් නුත් දානවා මේක මේ මේ ක්‍රමය හොඳයිද අනිවාර්යයෙන්ම මෙන්න මේ මේ බොහොම වැදගත් ප්‍රශ්නයක් මේක විශේෂයෙන්ම ශරීරයට අහිතකරයි ඔබ සැරට ගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ගම්මිරිස් ගන්න ගම්මිරිස් ටික අරගෙන හොඳට හෝදන්න වේලන්න ඒක තමයි අපේ උසු කුටියට යන්න ඕනේ හෝදලා වේලන්න ඊට පස්සේ
ඔබ මස් කටිය සැරට කන්න නම් ඒ ගම්මිරිස් ටික කුඩු කරන්න එපා තලන්න හැබැයි ඒක දාන්න එපා මස් ටික තැම්බිලා ගින්දර නිවනකන් එහෙම නැත්නම් වාජනෙන් එළියට ගන්නකන් දාන්න එපා ඊට පස්සේ මේක දාන්න හොඳට කවලම් කරන්න ගම්මිරිස් බොහොම හොඳ එකක් මේ ඇඟට සීතලයි වෙන්නේ නැහැ හැබැයි මිරිස් ඕන වට වැඩිය මිරිස්ම් පාවිච්චි කරන්න එපා अभी उदाहरण अभी भौम रतु दे मस्कटिया रतुट हदा गना अभी भौम कैमेतना एने मिरी पावचना कोई विलाक करप पहेटिक बदीन मिरी सुख पहेटिक कबले बदीन कबले बदला मेकट दम्मना हेमने तंग सीएमला हुद सीएमला करगन उकूट दिय मेकट दम्मना ये वर्ण रहा ගුණයක් සම්පූර්ණම රැඳී තියෙනවා. හරි. එහෙමනම් පවුලිස් මහත්මයා අද දවස තුල අපි බොහෝ දේවල් කතා කරලා මේ සමාජය සුවපත් කරන්නට නිරෝගීමත් කරන්නට දේශීය දේවල් කොහොමද පාවිච්චි කරගන්න පුළුවන් කියලා. ඒ වගේම මස් මාළු වැඩිපුර අනුභව කරන්න සිද්ධ වෙනවා මේ ඉදිරි කාලවකවානුව ඇතුළත ඒ අයටත් හොඳ පණිවිඩයක් ලබා දෙන්නට පවුලිස් මහත්මයා කටයුතු කරා. ඉතින් ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙන කාරණා වෙන්නේ පබ්ලිෂ් මහත්මයාත් නිරන්තරයෙන් කියන්නේ නිරෝගීමත් හෙට දවසක් නිර්මාණය කරන බෝ වෙන රෝගවලින් තොර ජීවිත නිර්මාණය කරන්නට තමයි මේ වටිනා කියන අදහස් බ්‍රහස්පතින්දා උදේ 8:00 ඉඳන් ඇවිල්ලා ආචාර්ය පබ්ලිෂ් සිල්ව මහත්මයා කියන්නේ. ඒ නිසා ඔබතුමාට පිං බොහොමත් ස්තුතියි. මගේ එකම පැතුම ඒ කියන්නේ මම මේ කතා කරන දේවල් මේ රට අරගෙන මේ සමාජය අරගෙන මම නැත්තත් තව අවුරුදු 50කින් නිරෝගීම ජාතියක් බිහි වෙන්න ප්‍රාර්ථනා කිරීමෙන් තමයි මම මේව කරන්නේ. අනිවාර්යයෙන්ම ඔබතුමාගේ ඒ උතුම් ප්‍රාර්ථනාව යහපත් ප්‍රාර්ථනාව මල්පැල ගැන්වෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ සමාජය එතකොට යහපත් වෙන්නේ. ඒ බොහොම වටිනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. නැවතත් ලබන සතියේදී අපි හමු වෙමු මේ බලාපොරොත්තු වෙන. අදට මේ විශේෂාංගය නිමා කරන්නට සූදානම් රැඳී සිටින්න වින්දනි උදෑසන සමගින්. අයිබුවන් සුබ උදෑසනක්. විරාමෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වෙන්නේ විඳනීය උදෑසනත් සමගයි. මම හිතන්නේ මේ කාලේ කට්ටිය පොඩ්ඩක් කඩි මොඩියේ ලෑස්ති වෙනවා වෙන්නේ නැති මේ නත්තලට. නත්තලට ලක ලෑස්ති වෙනකොට මම දන්නවා මේ දවස්වල නම් පවුලේ අය හැමෝම එකතු වෙලා shopping යනවා වෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවවලදී පුංචි දරුවන්ට එහෙම නැත්නම් ගෙදර ඉන්න අයට එහෙම නැත්නම් හිත මිතුරන්ට මෙන්න මේ කියන හැමෝටම එක එක જાතියේ දේවල් ගන්න උත්සාහ කරනවා. ඒ අතරින් අපි දන්නවා මේ නත්තල කියන දේ සංකේතවත් විශේෂ සලකුණු දෙන ඒ අතරින් නත්තල් ගස් එහෙම නැත්නම් තරු එහෙම නැත්නම් සීනුව ඉටිපන්දම් මෙන්න මේ කියන දේවල් අපිට නත්තලත් එක්ක අපේ මතකයට නැගෙනවා මෙන්න මේ දේවල් ඔස්සේ යම් යම් නිර්මාණයන් උනත් අපිට දකින්නට ලැබෙනවා මේ නත්තල ගත්තාම නත්තලේ සිරිතක් විදියට අපි දන්නවා යම් කිසි දෙයක් අපි තවත් කෙනෙකුට තෑගි දෙනවා ඉතින් ඔබට පුළුවන් ඒ වෙනුවට පුංචි සුබ පැතුම් පතක් නිර්මාණය කරගන්න ඔබේ අතින්ම ඉතින් විඳිනිය උදාසනින් අපි මේ සූදානම් වෙන්නේ ඔබ නත්තලට නත්තල් සුබ පැතුම් පතක් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා කියලා දෙන්නට. හොඳයි එහෙමනම් ඒ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අත්කම් නිර්මාණ ශිල්පිනි මානෙල් ගමගේ මහත්මිය. අයිබෝවන් ඔබතුමිට සුබ උදෑසන. අයිබෝවන් සුබ උදෑසන. මානෙල් මහත්මිය අපි දන්නවා දැන් වෙන්දපලට ගිහිල්ලා නත්තල් සුබ පැතුම් පතක් මිලදී ගන්නකොට පොඩ්ඩක් අපිට පොඩා මුදලින් වැඩි ගාණක් වියදම් කරන්නත් වෙනවා. නමුත් මම හිතන්නේ නිවසේ ඉඳන්ම පුංචි දරුවන් එක්ක එකතු වෙලා එහෙම නැත්නම් අම්මලා තාත්තලාත් එක්ක එකතු වෙලා මේ වැනි නත්තල් සුබ පැතුම් පතක් නිර්මාණය කරගන්නකොට මම හිතන්නේ අපේ සිතට අමුතුම හැඟීමක් දැනෙනවා අමුතුම තෘප්තියක් දැනෙනවා. එතකොට නත්තල් මේ සුබ පැතුම් පත් අතරින් අද දවසේදී ඔබතුමිය මොන වගේ නත්තල් කාඩ් එකක්ද හදන්න සූදානම් වෙන්නේ? මේක පේපර් ක්විලින් කියන ක්‍රමයෙන් කරන ලද නිර්මාණයක්. ඉතින් ඇත්තටම ඔවා කිව්වා වාගේ අර තමුන්ගේ අතින්ම කරාම ඒකේ ලොකු තමුන්ට ලොකු සතුටක් ඒ වගේම ආර්ථික ලාභයක්කුත් ලැබෙනවා. ඉතින් අනිත් එක පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ. ඉතාම සුළු මුදලක් මේ සඳහා යන්නේ. නමුත් අපි කඩෙන් මිලදී ගන්නවා නම් ඒ සඳහා අපිට ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා විශේෂයෙන්ම මේ වගේ අතින් හදපු නිර්මාණයක් සඳහා.
හොඳයි. දැන් අද කරන කාඩ්පතේ නිර්මාණයේ මොන විදිහටද නිර්මාණය වෙන්නේ? ඒකට දැන් අපි දන්නවා විවිධ ක්‍රම ඔස්සේ අපිට කාඩ්පත නිර්මාණය කරගන්න පුළුවන්. ඔබ කිව්වා දැන් পেපර් ක්වීලිං ක්‍රමය අනුව තමයි මේ කාඩ්පත නිර්මාණය කරන්නේ කියලා. හොඳයි. ඒ සඳහා අවශ්‍ය වෙන කලම නම් මොනවද? අපිට අවශ්‍ය නම් මම පෙන්නමින්ම කියන්න. අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ දැන් මම පසුබිම සඳහා මේ වගේ බෝඩ් එකක්. एक मम मे मगे निर्मे सांपलिक सदा सुट पावचि कलती है नमूते तमुंगे कमेता इवागे कमती का गण पुला कमती वर्ण इध नल निशा नल वर्ण वाले गियोत् इंकने मगे मे शुभ पेतुम पते रतु सह कोल मूलिक वर्ण हेटियट मुखद अपी नल सदा गाने वर्णने मैं अपीट अवश्य मे मगे मे वर्ण ए फो कोल मेकअप भूम सुल मुद्दल कट කඩෙන් ලබා ගන්න පුළුවන් ඊට පස්සේ අපිට දැන් අර A4 කොළ වලින් අපි මෙන්න මේ වගේ සියුම් පටි මේ වගේ පටි කපා ගන්න කුඩා පටි මේ සඳහා ඕනනම් අපිට පොඩි මැෂින් එකක් වගේ එකක් තියෙනවා මිලදී ගන්න පුළුවන් නමුත් ඉතින් නිතර කරන්නේ නැති කෙනෙකුට ඒක මේ මම පෙන්නන්න මෙන්න මේ වගේ කටර එකක් පාවිච්චි කරලා රූලර් එකක් තියලා මෙහෙම සමානව මේ වගේ හීනි තීරු කපා ගන්න පුළුවන් මේ තීරු කපා ගන්න A4 পেපර් එකෙන් A4 කඩදාසියෙන් එතකොට අපිට ඇලවීම සඳහා ගම් අවශ්‍ය වෙනවා මේක මොනවා හරි ගම් එකක් කමක් නෑ අර වේලුණාට පස්සේ අවර්ණ වෙන ගම් එකක් වර්ණය නැති වෙන ගම් එකක් එතකොට මේ වගේ කතුරක් අවශ්‍ය වෙනවා දැන් මේ මෙතන අපි මේක මේ හැඩයකට කපලා තියෙනවා මේ මේ කාඩ් එක තමයි අද කරලා පෙන්නන්නේ කාඩ් එක තවත් ලස්සන කරගන්න විශේෂිත මේ වගේ වටේ ඉතින් ඒක ඒක අත්‍යවශ්‍ය නෑ අවශ්‍ය නම් භාවිතා කරනවා නම් ගන්න පුළුවන් කතුරත් ඇත්තටම ලොකු මුදලක් වෙන්නේ නෑ ඒ කතුරක් අරන් තියාගත්තොත් හොඳයි එහෙම නැත්නම් නිකන් කැපුවා කියලා කිසිම වරදක් නෑ ඊට අමතරව කියන දේවල් තමයි අපිට අවශ්‍ය වෙන්නේ බෝඩ් අර A4 পেපර් ගම් සහ अवश्य करोमदर्माण करोलिक लुक बोर्ड लुक बोर्ड अरगन अभी अवश्य प्रमाण कपा गुलावागे अरगन अभी मेक मेम दिखट नमा गण मित्र सामवती මේ ආකාරයට නමා ගන්න. ඊළඟට මම මේකේ දෙවෙනි පියවර පෙන්වන්න. දැන් ඊළඟට මම කියවන අපි මේ මේ හැඩ ඇති කතුරේ හැඩ කතුරේ මෙහෙම කපා ගන්න පුළුවන්. දැන් මෙහෙම කැපුවම අපිට එනවා අර හැඩේ. මම හිතන්නේ ඉවසීම කියන දේ තියෙනවා නම් අපිට සාමාන්‍ය කතුරකින් උනත් ඔය හැඩය නිර්මාණය කරගැනීමේ හැකියාවක් තියෙනවා නේද? මේ විදිහටම තුන් පැත්තම අමතරව රතු වර්ණ পেපර් එකක් අර ඉස්සෙල්ලා මම පෙන්නපු එකේ රතු වර්ණ পেපර් එකක් මේක මෙහෙම ඒ අර කතුරෙන්ම කපලා මේ ආකාරයට අලවගෙන තියනවා මම මේක අලවලම ගෙනාවා මොකද අපිට වෙලාව ඉතුරු වෙන නිසා හරි දැන් ඊළඟට අපි මේ නත්තල් ගහ තමයි දැන් අපි නිර්මාණය කරගන්න යන්නේ මේක තමයි අපේ සුබ පැතුම් පත මේ මේ ගහ අපි කොහොමද නිර්මාණය කරගන්නේ කියලා බලමු ඒ සඳහා මම අර කලින් පෙන්නුවා වාගේ මේ වගේ අර A4 পেපර් එකෙන් මේ වගේ කුඩා තීරු අපිට දැන් කුඩා තීරු දැන් අපිට විවිධ ප්‍රමාණෙන් ලබා ගන්නට අවශ්‍ය නම් ඒ දේවල් කොහොමද සයිස් එක වෙනස් කරලා අපිට කාඩ් එකේ ප්‍රමාණයට අනුව ඒ දේවල් වෙනස් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා මේකේ දැන් මේක සාමාන්‍යයෙන් අඟල් කාලක් ගන්න පුළුවන් සෙන්ටිමීටර් භාගෙ ගන්න පුළුවන් 8 එක ගන්න පුළුවන් 8 2 ගන්න පුළුවන් ඒ වගේ ඒකේ මේක નિયમિત මිම්මක් නැහැ නමුත් දැන් අපි කරන නිර්මාණය සඳහා යම් මිම්මකට ගන්නවද සියල්ල මේ මිම්ම වෙන්න ඕනේ දැන් අපිට මැනලා මැනලා වගේ කැමන් කියලා පටියක් තියලා ඒ සමානව ගත්තොත් තමයි වඩා සුදුසු හරි
මේ තීරු භාවිතාවෙන් අපි කරගන්නේ ඊටමත් ලස්සන හුරු බුහුටි නත්තල් ගහක් නිර්මාණය කරගන්න එක. পেපර් ක්වීලින් ක්‍රමය භාවිතයෙන් කොහොමද ඔක කරගන්නේ? දැන් මම මේකත් පොඩ්ඩක් පෙන්නන. දැන් මේ වගේ මිලදී ගන්නත් මෙහෙම කපපු පටි මිලදී ගන්න තියෙනවා. ඒ වුණාට ඉතින් අපි මෙහෙම තමුන් කපලා ගත්තොත් ඒකට අර විශේෂ මුදලක් වැය වෙන්නේ නැහැ. දැන් ඊළඟට අපිට මෙතන ටූල් එකක් අවශ්‍ය වෙනවා. දැන් මෙතන මම ටූල් දෙකක් ගෙනල්ලා තියෙනවා. මේකේ මේ ටූල් එකේ මෙතන ප්ලාස්ටික් මේක යකඩ. නමුත් අපිට මේ දෙකම මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. දැන් ටූල් එකක් නැති කෙනෙකුට අපි හිතමු ටූල් එකක් කොහෙත්ම නැහැනම් අපිට පුළුවන් ටූත් පික් එකක් කොන පොඩක් කතුර මේ වගේ පිහිතලයක් වගේ එකකින් කපලා ඒකට මේ පේපර් එක දාලා මුතා ගන්න. මොකද මේ පේපර් එක මෙහෙම දාලා ඔතා ගැනීමක් කරන්න ඕනේ. මම හිතන්නේ අපි ඒක පැහැදිලිව පෙන්වුවොත් හොඳයි. කොහොමද මේ මෙන්න මෙහෙම දැන් මේ ටූල් එකේ මේ වගේ මෙහෙම පොඩි මේ දෙක මේ කඩදාසි පටිය රිංගවා ගන්න පුළුවන් හිඩසක් තියෙනවා. ඊට පස්සේ අපි මෙහෙම රිංගවාගෙන ඒක තමයි මම කර මේ අපි ටූත් පික් එකක් කිව්වොත් ඒක ඒ වැඩේම කර ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් මෙහෙම තියලා මේක ඔතා ගන්නවා. ඉතමත් සියුම් ආකාරයේ හිමින් මෙහෙමයි මේ වගේ වැඩ ඉතින් හරි පරිස්සමින් වෙලාව අරගෙන කරගන්න ඕනේ. දැන් අපිට කොච්චර විතර ප්‍රමාණයක් අවශ්‍ය නැද නත්තල් ගහ සම්පූර්ණයෙන්ම නත්තල් ගහට අපිට ඒ නත්තල් ගහේ ප්‍රමාණය අනුව දැන් අපිට ඉතාම කුඩා නත් අපි හරි ඉක්මනට කරගන්න ඕන නම් මේකෙන් පොඩ්ඩක් අරගෙන පොඩි නත්තල් ගහක් හදන්න. ඔබ අද මේ දැන් අපි මේ පෙන්නන කාඩ් එකට කොච්චරක් විතර ප්‍රමාණයක් ආ මේකට 25ක් 30ක් වාගේ ගිහිල්ලා තියෙනවා. දැන් මේ වගේ අපි මෙහෙම රූල් හදා ගන්නවා. දැන් මේක අපි දැන් මෙහෙම ගලවලා ගත්තා ටූල් එකේ. දැන් අපිට මේ වගේ මෙහෙම රවුමක් තියෙනවා. ඒක රවුම දිගෑරුණට ප්‍රශ්නයක් ගැටලුවක් නෑ. පොඩ්ඩක් අපි පොඩ්ඩක් දිගෑරලා තමයි ගන්නෙ. දැන් තදට අවශ්‍ය අවස්ථා තියෙනවා. එහෙම වුණොත් තද කරලා ගන්නවා. දැන් මේ විදිහට අරගෙන දැන් මේක බැලුවොත් පේනවා මෙහෙම පොඩි හැඩයක් තියෙනවා. දැන් ලං කරලා බැලුවොත් අපිට බැලුවොත් මෙහෙම මේ ෂේප් එකට අපි කියන්නේ ටියර් ඩ්‍රොප් කියලා. ටියර් ඩ්‍රොප් ෂේප් එකට මොකද දැන් পেපර් ක්විලින් වල අපි හැඩ කිහිපයක් ගන්නවා. මූලික එක තමයි මේ රවුම් හැඩය. ඉතින් රවුම් හැඩයෙන් ඕනනම් කරන්නත් පුළුවන්. රවුම් හැඩයෙන් කරත් වරදක් නැහැ. අපි අර ටියර් ඩ්‍රොප් ෂේප් එකට මෙහෙම ගන්නකොට අපි මෙහෙම අර අතින් ඒ විදිහට මෙහෙම අතින් හදා ගන්නවා. මේ වගේ පොඩ්ඩක් හද කරලා මේ ආකාරයට මේ වගේ හදා ගන්නවා. දැන් මෙතන අපි අර කොනට ගම් චුට්ටක් ගාලා හැඩේ හදාගන්න. හොඳයි මම හිතන්නේ අපි කාඩ් එකේ පළමු පියවර වශයෙන් කොහොමද ඒ දේවල් නිර්මාණය කරගන්නේ කියලා ඔබට කියලා දුන්නා. තවත් බොහෝ දේ කතා කරන්න තියෙනවා. ඊට කලින් අපි කෙටි විරාමයකට යමු. කෙටි විරාමයෙන් අනතුරුව නැවතත් විඳනීය උදෑසන සමගින් එකතු වෙමු. විරාමෙන් අනතුරුවත් අපි සූදානම් නත්තල් කාඩ් පැති ඉතිරි කොටස කොහොමද ඔබට හදන්න කියලා දෙන්න. මම හිතන්නේ ටියර් ඩ්‍රොප්ස් ටික අපි නිර්මාණය කරගෙන ඉවරයි. ඊට පස්සේ කොහොමද මේ දේවල් කීපෙම භාවිතාවෙන් නත්තල් ගහ නිර්මාණය කරගන්නේ කියලා අනුම මහත්මිය අපිට කියලා දෙන්න සූදානම්. අපි පටන් ගමුද? ඔව්. දැන් අපි නත්තල් ගහ කරන්න නම් අපිට මේ වගේ පොලිතීන් එකක් සහ යම්කිසි කාඩ් එකක් හරි මොනා හරි ගෙදර තියෙන මේසයක් උඩ තියලා කම් කරන්න පුළුවන්. දැන් අපි මේ අර ටියර් ඩ්‍රොප්ස් අපිට අවශ්‍ය ආකාරයට දැන් අර ගහේ හැඩය එන ආකාරයට මෙහෙම තියලා එකට එකට ගම් වලින් අලව ගන්නවා. මොකද පොලිතින කකුල තියන්නේ එතකොට අපිට ඒක ගලවල ඉවත් කරගන්න ලේසි. නැත්නම් මොන හරි කකුල තිබ්බොත් ඒකට ඇලවෙනවා. ඒක නිසා තමයි අපි පොලිතින කකුල තියලා අලව ගන්නවා. දැන් මේ තියෙන්නේ ඒ ආකාරයට මොකද අලවපු ගමන් ගලවන්න බෑ. ඒකයි මම අලවපු එකක් ගෙන. දැන් අපි මේ තියෙන්නේ ඒ ආකාරයට අලවාගත්ත ටියර් ඩ්‍රොප්ස් අර අපි හදාගත්ත ටියර් ඩ්‍රොප්ස් පාවිච්චි කළා ගහක ආකාරයට. දැන් මේක නත්තල් ගහේ හැඩය එන විදිහට අලව ගන්නවා. ඊළඟට අපි මේක අලවනවා මෙන්න මේ කොළ වර්ණ කාඩ්බෝඩ් එකක්. ඒකත් අර වගේ බෝඩ් එකකින් අපි අර කතුරම පාවිච්චි කරලා කපලා තියෙනවා. ඉතින් අපිට කැමති හැඩයක් මේ සඳහා
ගන්න පුළුවන් ඕනනම් වටේ පොඩ්ඩක් පාට කරලා ගන්න පුළුවන් ඉතින් ඇත්තටම මේක තමුන්ගේ නිර්මාණයේ විදිහටම කරන්න ඕනි කියලා එකක් නැහැ තමුන්ගේ නිර්මාණ හැකියාව පාවිච්චි කරලා මීට වඩා වෙනස් විදිවලට ගන්න පුළුවන් දැන් ඊළඟට ගම් ගාලා අපි මේ ගහ මේ ආකාරයට අලවනවා මේ විදිහට ඊළඟට මේ තියෙන ගහේ කඳ කොටස දැන් ගහේ කඳ කොටස දුඹුරු පාට දැන් ඒකේ හැඩේ බැලුවොත් පේනවා ඒකේ හැඩේ පොඩ්ඩක් වෙනස් හැබැයි අර විදිහටම අපි රවුම තමයි හදාගන්නේ අපි අතින් මේ විදිහට හැඩ කර ගන්නවා ගහේ කඳ ආකාරයට ඒක හැඩ කර ගන්නවා ඊට පස්සේ ඒ දෙකත් අලවනවා ඊට පස්සේ ඒ අතරට අපි බොහොම පොඩි ඒවා දැන් මේක පේනවා ඇති කියලා මම හිතනවා දැන් මේ වගේ චූටි රෝල් ඒක පටිය දිගට ගන්නේ නැහැ බොහොම තද්දට තියෙන්නේ මේ රෝල් අරගෙන අපි මේ තැන් තැන් වලට මේක හිඩස් තියෙන තැන් වලට මෙහෙම දැන් මම මෙතන කහපාට දෙකක් මෙතන දාලා තියෙන ඒ විදිහට කරගන්නවා. ඒතර නත්තල් ගහක උඩ සාමාන්‍යයෙන් තරුවක් තියෙනවනේ. දැන් ඒ තරුව තමයි මේ තියෙන. ඒක මේකත් අර විදිහට මොන හැඩෙත් අපි ටූල් එකකින් රවුමට තමයි කරගන්නේ. ඊළඟට අපි අතින් තමයි මේ වගේ හැඩ කරගන්නේ. කරලා අපි අපිට අවශ්‍ය ආකාරයට හැඩ කරගන්නවා. ඊළඟට නත්තල් ගහේ උඩට එන්න ඔය විදිහට තරුවත් අල්ල ගන්නවා ඊළඟට මෙතන තියෙන පොඩි gifts දෙකක් නත්තල් ගහේ යටට තියන්න ඒක හතරැස් විදියට අරගෙන පොඩ්ඩක් අර බෝ එකක් දාලා තිනවා විදියට කුඩා රවුම් හැඩ දෙකක් මෙතෙන්ට දාලා තිනවා ඊළඟට අපි මේ වගේ පොඩි කඩදාසි ඒකත් බෝඩ් එක ඒකේ මෙරි ක්‍රිස්මස් හරි හැපි ක්‍රිස්මස් අපිට කැමති දෙයක් ලියලා එහෙම නැත්නම් print කරලා මේකට අලවලා නැත්නම් ලස්සනට අකුරු ලියන්න බැයි නම් stencil එකක් පාවිච්චි කරලා ලියලා නැත්නම් පරණ කාඩ් එකකින් ඒ කොටස කපලා අලවලා ඒ වගේ නොඑක් විදිහට ඇත්තටම නිර්මාණයක් කියන්නේ එහෙම නිතින් අපිට මෙහෙම කියලා මේ නීතියක් නැහැ අපි කැමති වෙනස් ආකාරවලට කරන්න පුළුවන් ඒ විදිහට අල්ල ගන්නවා දැන් ඊළඟට ඒ මේ දැන් මෙහෙම අපේ සුදු එක තියෙනවා මේ වගේ රතු පටියල දැන් මේක ඔක්කොම ටික අලව ගත්තට පස්සේ අපි ඒක අල්ලනවා මේකට මේකට අල්ලනකොට පොඩි අපි ත්‍රිමාණ හැඩයකට ගන්න. ඒ කියන්නේ පොඩ්ඩක් උස් කරලා අල්ල ගන්න. ඒ සඳහා අපි පාවිච්චි කරනවා මේක මේක ඩබල් ටේප් කියලා අපි හඳුන්වන්නේ. දැන් මේක මෙහෙම කරලා මෙහෙම කපලා ගත්තොත් මේ පැත්තත් ඇලවෙනවා මෙතන මේ ස්ටිකර් එක ගැලෙවම ඒ පැත්තත් ඇලවෙනවා. ඒතර ඒ පොඩි කෑ කොටස තියලා මම මේකෙන්ම පෙන්වන්න. දැන් මේ තියෙන දැන් මෙහෙම බැලුවම් පේනවා මේ දෙක අතර පොඩි හිඩසක්. ඒ කියන්නේ පොඩක් උස්සලා තමයි මේක අල්ලලා තියෙන්නේ. අපිට දකින්න ලැබෙනවා. ඒ ඒක සඳහා අපි අර ඩබල් ටේප් එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. දැන් ඊළඟට අපිට අවශ්‍ය දැන් මේ මේ අර ලියාගත්ත මෙරි ක්‍රිස්මස් එකක් මෙතෙන්ට අල්ල ගන්නවා. ඇතුළට අපිට පුළුවන් කැමතිනම් අතින් ලස්සනට වර්ස් එකක් ලියන්න එහෙම නැත්නම් print කරලා ඒක අලව ගන්න ඒකත් තමුන්ට කැමති විදිහට කරන්න පුළුවන්. ඉතින් අර තමගේ නිර්මාණශීලී අදහස අනුව කාඩ් එක අපිට කැමති විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. මේක අපි මූලික අදහස තමයි දෙන්නේ. නම් කැමතිනම් මේ විදිහටම කරන්න පුළුවන්. නමුත් අර දැන් හුඟක් දෙනෙකුට මීට වඩා තවත් වෙනස් අදහස් දාලා තම කැමති වර්ණ නම් ඉතින් නත්තල් ගහකට ආයුතු වර්ණ තමයි. දැන් මේ තියෙන්නේ අර අපි බල්බ් දැම්මා වාගේ එන්න තමයි අර කුඩා රතු සහ කහ පොඩි ඒ পেපර් ක්විලින් වලින්ම සාදාගත් කොටස් මේවා ඇතුළට මේ රිංගව එකත් අලව ගන්නවා. ඉතින් මේ මේ ආකාරයට හදා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි මේකේ තියෙන විශේෂත්වය නම් අපි බොහොම සුළු මුදලක් මේ සඳහා වියදම් කරන්නේ පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ එකත් පොඩ්ඩක් මේ නමුත් අපිට හුඟක් අලංකාර වටිනා නිර්මාණයක් ලැබෙනවා. මේක කඩෙන් මිලදි ගන්නවා නම් මොකද මේක අතින් කරන ලද නිර්මාණයක් අපි ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා. ඔව්. ඒ වගේම තමයි ඒ අපි අද දවසේ හදලා පෙන්නපු ඒ කාඩ් එකට අමතරව තවත් කාඩ් කීපයක් තියෙනවා. ඊටමත් වෙනස් විදිහකට අර මම මුලින් කිව්වා වගේ මේ නත්තල සංකේතවත් කරන විවිධ සලකුණු තියෙනවා. ඒ අතරින් අපිට ඉටිපන්දම දකින්න ලැබෙනවා, සීනුව දකින්න ලැබෙනවා, තරු දකින්න ලැබෙනවා. ඒ අතරින් ඉටිපන්දම මූලික කරගෙන නිර්මාණය වුණ කාඩ් පතක් තමයි මේ මොහොතේ ඔබට දකින්නට මේ ලැබෙන්නේ. හොඳයි. දැන් නත්තල විතරක් නෙමෙයි. දැන් අලුත් අවුරුද්ද උදා වෙනවා. එතකොට මේ සුබ අලුත් අවුරුද්දට කොහොමද ඔබ කාඩ් පතා නිර්මාණය කරගන්න අවශ්‍ය වෙන්නේ? මම හිතන්නේ මේක පුංචි පැහැදිලි කිරීමක් කරොත්. ඔව්. මේකත් අර වගේ ත්‍රිමාණ හැඩයක් අරන් තියෙන්නේ. බුලත් කොලය සහ පහන. මොකද සිංහල මේ අලුත් අවුරුද්ද සඳහා නිසා තමයි මේක බුලත් කොලය සහ පහන කියන එක ගත්තේ. දැන් මේකෙදිත් කොළ වර්ණ
වලින් බුලත් කොලේ හැඩයට අර වගේ කඩදාසියෙන් කරගෙන තියෙනවා. ඊට පස්සේ මේකෙත් අර එකකට එකක් ඒකට වඩා උසෙන් දැන් මේ බුලත් කොලේට වඩා උසෙන් පහන යට කොටස ඒ පහන යට කොටසට වඩා පොඩ්ඩක් උඩින් පහන උඩ කොටස දැල්ල ඊට ඇතුලෙන් ඒ ආකාරයට තමයි ත්‍රිමාණ හැඩයෙන් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේවා අපිට අවශ්‍ය විදිහට වර්ණ ගන්න මේක ෆැබ්‍රික් පේන්ට් පාවිච්චි කරලා පහනේ පහන් දැල්ලේ වර්ණය අරගෙන තියෙන්නේ. මේකත් බොහොම පහසුවෙන් සරල කරගන්න පුළුවන් සරල නිර්මාණයක්. ඊට පස්සේ මේ කළු මේ බෝඩ් එකට මේක අලවගෙන තියෙනවා. හොඳයි. මම හිතන්නේ පසුබිම කැමති වර්ණයකින් ඔබට නිර්මාණය කරගන්න පුළුවන් ලබා ගන්නට පුළුවන්. ඊට අමතරව ඔබට අදහස් කීපයක් ලබා ගන්නට අවශ්‍ය නම් මෙවැනි කාඩ්පත් නිර්මාණය කරන්නට මම ඒ වෙනුවෙන් තවත් කාඩ් කිහිපයක් පෙන්වන්නම්. මේ තියෙන්නේ මේස් කුට්ටමක් හැඩයට නිර්මාණය වුණු තවත් එක් කාඩ්පතක්. ඊට අමතරව ඔබට මම හිතන්නේ ක්‍රිස්මස් කාඩ් එකක් එහෙම නැත්නම් නිව්‍ය කාඩ් එකකට අමතරව තවත් කාඩ්පත නිර්මාණය කරගන්නට අවශ්‍ය නම් මෙවැනි සූර්යකාන්ත මල් වලින් සැරසුණු කාඩ්පත නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ තියෙන්නේ තවත් ඒ වගේ විවිධ වූ කාඩ්පත් කීපයක්. වින්දනීය උදෑසනෙන් අපි ඔබට මේ නත්තල් කාලයට ඉතාමත් වටින විදිහේ දෙයක් තමයි මේ නිර්මාණය කරේ. හොඳයි අනුම මහත්මිය, මං දැන් මේ කාඩ්පත් අතරින් එක කාඩ්පතක පොඩි විශේෂත්වයක් දැක්කා. ඉතාමත් සරල විදිහට අපි අද දවසේදී මේ හදපු කාඩ්පත්ටත් වඩා ඉතාමත් අඩු මුදලකින් සාදා ගන්නට පුළුවන් විදිහේ කාඩ්පත්ක් තමයි මේ. මේකට මොකද්ද භාවිතා කරලා තියෙන අමුද්‍රව්‍ය? මේක ඇත්තරම මේ ළමයින්ට කරන්න පුළුවන් නිර්මාණයක් හැටියට කරපු නිර්මාණයක්. මේක රැපින් පේපර් එකක්. මේක රැපින් පේපර් කඩෙන් ගන්න පුළුවන්. ඉතින් රැපින් පේපර් එකෙන් ඒ අපිට අවශ්‍ය කොටස කපලා මේකට අලවලා තියෙනවා. මෙතන අර ඒකේ එජ් එක පේන නිසා පුඩා රේන්දයක් අලවගෙන තියෙනවා. ඊළඟට අපි මෙතන පොයින්ට් සෙටියම් අල මේ කඩදාසියකින් කපලා අලවලා මෙතන පොඩි පර්ල් එකක් අල්ලලා තියෙනවා. මේක ඇත්තටම අර ළමයින් සඳහා ළමයින්ට විතරක් නෙමෙයි ඇත්තටම ලොකු අයටත් කරන්න පුළුවන්. බොහොම ඉක්මනට කරගන්න පුළුවන් හරිම සරල නිර්මාණයක්. හරි, මම හිතන්නේ නත්තල් කාලේ නත්තල් අසිරි විඳිනවත් සමගින් ඔබට පුළුවන් ඔබේ හොඳම යාළුවට එහෙම නැත්නම් ගුරුවරුන්ට ඒ වගේම අම්මට තාත්තට මේ වගේ කාඩ්පත නිර්මාණය කරලා ඒ දේවල් ප්‍රදානය කරන්න. එහෙමනම් අද දවසේදී මේ කාඩ්පත නිර්මාණය කරගන්න නත්තල් සුබපැතුම්පත නිර්මාණය කරගන්න අපිත් එක්ක එකතු වුණේ අත්කම් නිර්මාණ ශිල්පිනි මානෙල් ගමගේ මහත්මිය. ඔබතුමියට බොහොමත්ම ස්තුතියි අපිත් සමගින් එකතු වුණාට. අයිබුවන් කියලා සමුදෙනවා. එහෙමනම් අද දවසේදී වින්දනීය උදෑසනින් අපි සමුගන්නවා. හැම කෙනෙක්ටම ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්.